ගත්තොත් එහෙම මේ සමාජ මාධ්‍යවල දැන් TikTok ගත්තොත් එහෙම මේ ක්‍රීම් බිස්නස් කරන 1000කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ඉන්නවා ඒකනේ. නළුනිඩියෝ වාකරේ මේ ප්‍රසිද්ධිය ලැබපු ගමන් ඊළඟට පටන් ගන්නනේ බැරල්ලයක් ගන්නවා, කොහෙන් හරි කෙමිකල් ටිකක් එකතු කරගන්නවා, මේව කරලා වෙලා දොදොල් හැදි ගන්නවා, ගැහැඳි ගාලා පොඩි පොඩි කුප්පු දාලා වෙලා බිස්නස් කරනවා. දැන් ජනතාව ඔබ දන්නේ නැහැ. කාන්තාව සුදු වෙලා පැහැපත් ඉන්න කැමති, තරුණියෝ කැමති. හැබැයි දැන් ජනතාවට තරුණියන්ට ඔබතුමියට දෙන්න පුළුවන් පණිවිඩයක් මෙන්න මේ සහතිකය තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ සහතිකය නැත්තම් මේක පාවිච්චි කරන්න සුදුසු නෑ කියන තැන කොහොමද ජනතාව නිශ්චය කරන්නේ? ඔව්. ඒ ඔක්කොම ඉස්සලා එක දෙයක් වැදගත් දෙයක් තියෙනවා. ඇත්තටම අපි තලෙලුහමක් තියෙන අය. අපි ආසියානු රටවල මේ උෂ්ණත්වයේත් එක්කලා අපි තලෙලුහමක් අපිට ස්වභාව ධර්මෙන් ලැබිලා තියෙන්නේ අපිට අවුෙන් ආරක්ෂා කරන හින්ද. ඒක අපේ අනුවර්තනයේ මිනිස් පරිණාමයේ එක විදියකට. ඉතින් ඒක නිසා අපි අපේ හැම වර්ණයේ කියන්නේ නිරන්තරයෙන් හැම දින 28කට වඩාක්ම හැම වර්ණය අලුත් වෙනවා. එතකොට අපි සමේ ආලේපන මොන වගේවත් ඒක තියෙන්නේ අර දවස් 28න් 28ට අලුත් වෙනවා. ඒ කියන්නේ අපි මොනව හරි දෙයක් ගාලා හැම වර්ණය ලබා ගත්තොත් ඒක දිගටම නඩත්තු කරන්න නම් අපි ජීවිත කාලෙම ඒක ගන්න ඕනේ. එහෙම නැතුව තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විශේෂයෙන් අපි මොනොබයිසයිල් ඊතා ෆයිඩ්‍රොක්විනෝන් කියලා තියෙනවා. ඒක ඖෂධයක් ඔය සුදු කබර වගේ තැන් තැන්වල තියෙන අයට ඒකෙන් පීඩා විඳිනවා නම් අපි මුළු ඇඟම සුදු කරන එක වෛද්‍ය ප්‍රතිකාරය. ඒක ලෙඩා එක ගාලා සුමාන දෙකක් විතර ඇතුලේ තියලා එහෙම කරන එක. ඒ වගේ ඇරෙන්න අපේ සාමාන්‍ය හැමී අපි මොනව ගෑවත් ඒ වර්ණය නඩත්තු කරන්න නම් අපි දිගටම මේ ප්‍රතිකාරය කරන්න ඕන. එතකොට දැනට තියෙන වෛද්‍ය සායනික වාර්තා අනුව ගොඩක් ඒ වගේ සායනික වාර්තා සති 6ක් වගේ කෙටි කාල සීමාවක් සඳහා පමණයි තියෙන්නේ. ඊට වඩා වැඩි කාලයක් මේ වගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන එකේ සේෆ්ටි එක කොච්චරද කියලා ඇත්තටම ස්ටඩීස් නැහැ. ඉතින් ඒකින්ද ඒක ආරක්ෂිත නැහැ. ඉතින් අපි හැම වර්ණය සුදු අමුතුවෙන් සුදු කරගන්නේ නැතුව නිරෝගී පැහැපත් සමක් තියාගන්න ඕන කෙනෙකුට පුළුවන්. එතකොට හැම තියෙන රෝගවලට නියම විදියට බෙහෙත් අරගෙන ඊළඟට නියම විදියට මොයිස්චරයිසින් ක්‍රීම්ස් හැමේ පාවිච්චි කරලා ඊළඟට අවුවට යනකොට හැමේ පාට සමහරලාට වැඩි වෙන්න පුළුවන්, තද වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපේ රැකියාව අනුව තමයි සමහර රැකියාවල ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඒ වගේ අවුව පුළුවන් වෙලාවට මගහරිනවා, සන් බ්ලොක් එකක් ගන්නවා. හැබැයි සන් බ්ලොක් වෙලා තියෙන්නේ ගොඩක් සන් බ්ලොක්ස් ලංකාව වගේ ඉතා තද අවු රස්නියක් තියෙන රටක සාමාන්‍ය ප්‍රතිඵලය පැය 4ක් වගේ තියෙන විතර හැම පැය 4කට වඩාක්ම අපි සන් බ්ලොක් අලුතෙන් ගන්න ඕනේ. දැන් ඇත්තටම ක්‍රීඩා කරන ළමයෙක්ට වගේ කෙරුවට ඉතින් අපි ඒක කියන එක ඇත්තටම ප්‍රායෝගික නැහැ. ඇත්තටම දැන් ස්විමින් හැම ඉතින් පූල් එකට බැස්ස ගමන් දෙසරයක් වතුරේ ගිලලා එනකොට සන් බ්ලොක් එක හෙදිලා යනවා. ඉතින් ඒකට දරුවා තීරණය කරන්න ඕන මම ෆෙයා වෙලා ක්‍රීඩා නොකර ඉන්නවද, එහෙම නැත්නම් ඉතින් මම ඒක මේවා කරලා යනවද කියන එක. ඉතින් ගොඩක් වෙලාවට මම හිතන්නේ ක්‍රීඩා වලින් අපිට ලැබෙන නිරෝගීකම සැලකුවාම ඉතින් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ දරුවෝ මම හිතන්නේ ගොඩක් වෙලාවට. මොකද අපි දීර්ඝ කාලයක් අවුවට ආවරණය වුණොත් අපේ හැම පාට අපව නෝමල් තත්ත්වෙට ඉන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ඔය ජනප්‍රිය තරු නළු නිළියෝ මේ සමාජ මාධ්‍ය ಉಪಯೋಗී කරගෙන මේ කුණන මේ ආලේපන සම්බන්ධව කිසිම සහතිකයක් ඔබතුමාලට ඔබතුමියන්ට දෙන්න බෑනේ. නැහැ. මොකද දැනට දැන් 2017 අවුරුද්දේ අපි ප්‍රොඩක්ට්ස් රෙජිස්ටර් කරන්න ගත්ත වෙලේ ඉඳන් මේ අවස්ථාව වෙනකන් දිනපතා දෛනිකව යම් ප්‍රමාණයක් નિયમિત රෙජිස්ටර් registration process එකට අවිලා register කරන දේවල් තියෙනවා නැත්තේ නැහැ ලංකාවේ. නමුත් අර නීතිය නැති නිසා register නොකරන කෙනෙකුට විරුද්ධව අපිට නීත්‍යානුකූල පියවරක් ගන්න බැරි වෙක විතරයි. එතකොට අපේ නියමී ප්‍රමිතීන් වලට register වෙලා දැනට market එකේ තියෙන products ඇත්තටම තියෙනවා. ඒ වගේ ඔක්කොගෙම list එක ඕන කෙනෙකුට check කරගන්න පුළුවන් NMRA website එකේ තියෙනවා. ඒ කියන්නේ registered products වල නම් list එක website එකේ තියෙනවා. එතකොට ඒව ගන්න පුළුවන්. ඒ ඇරෙන්න domestic level එකේ cottage level එකේ කිසිම cream එකක් නිෂ්පාදනය ලංකාවේ නීතියට වළංගු නැහැ. ඒ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක ඒ කියන්නේ personalized cosmetic එහෙම නැත්නම් homemade cosmetic කියලා දෙයක් allow කරන්නේ නැහැ. මොකද European Union එකේ පවා ඒ වගේ ප්‍රමිතිය පිළිබඳ ඇති වෙන්න පුළුවන් ගැටලු නිසා යුරෝපියන් යුනියන් එක පවා personalized cosmetic කියලා දෙයක් allow කරන්නේ නැහැ. ඒ වගේ small scale allow කරන්නේත් නැහැ. මොකද අපි ඕන දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒ වගේ අපද්‍රව්‍ය බැහැර කරන විදියවල් පවා නියමාකාරයට වෙන්න ඕනේ. දැන් අපි දන්නවා
අපි දන්න පහුගිය දවස්වල පාරිභෝගික අධිකාරියෙන් ගිහිල්ලා වැටලීම් කරා. ඕගොල්ලෝ දකින්නේ නැති නිවුස් වල පිටකොටුව පැත්තේ නිකන් අර බාල්දි වල දාලා වගේ හදනවා. දැන් ඒ වගේ දේවල් ඇත්තටම හදලා ඒගොල්ලෝ හැදුවට පස්සේ ඉතුරු දේවල් ඔක්කොම පරිසරයට යන්නේ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් බැරලෝහ පවා හැමදේම තියෙනවා. ඉතින් ඒ ඔක්කොම නිසා සාමාන්‍යයෙන් ලෝක සම්මතයෙන් තමයි හැම දෙයක්ම නිෂ්පාදන ක්‍රියාවලිය නියම, ඒ කියන්නේ ගුඩ් මැනුෆැක්චරින් ප්‍රැක්ටිස් එකට ඇඩිය වෙලා තමයි ඕන නිෂ්පාදනයක් කරන්න ඕන. මොකද ඒකට අපි ඇඩිය වෙන්නේ කියන්නේ එකක් තමයි ඒකේ පරිසරයට යන්නේවා, එකක් තමයි ඒකට විස බීජ ඇතුල් වෙන්න පුළුවන්, බැරලෝ ඇතුල් වෙන්න පුළුවන්. අනිත් එක ඔය හැම දෙයක්ම අපි වැඩ කරන්නේ රසායනික ද්‍රව්‍යයක. අපිට දෙක තුනක් එකට දාලා ඒ රසායනික ද්‍රව්‍ය ස්ටේබල් වෙනවා කියලා කියන්න බෑ. එහෙම අපිට ඕන ඕන දේවල් ඒවා ඔක්කොම නියම රසායනිකකාර තත්ත්වයට නියමිත මේවා වලට එන්න ඕන. නැත්තම් අපිට ඕන දෙක තුනක් කලවම් කරලා අපිට කියන්න බෑ මේක ශරීරයට හිතකර දෙයක් විදියට අන්තිමට එනවා කියලා. මොකද ඒවා විද්‍යාත්මක දේවල්. ඒක නිසා ඒවා කොයි විදියටවත් ඒ වගේ දෙයක් අෂුව කරන්න බෑ ඒ පොඩි පොඩි මේවට හදන එකින්. ඒක නිසා ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම රටක ඒ විදියට මේවා කරන්නේ අපි එහෙම අනුමත කරන්නේ. දැන් අර නීතියක් නැති නිසා තමයි දැන් මේවා මේ විදියට වෙන්නේ. නීතිය ඉතින් ක්‍රියාත්මක වෙනවා නම් නිසි ආකාරව මේවට යම් පාලනයක් වෙනවා. දැන් මේක සුදුසු විදියට හදලා, ඒ කියන්නේ මිනිසුන්ට පාරිභෝගිකයන් භාවිත කරන්න පුළුවන් විදියට සුදුසු විදියට හදලා බුදුමෙලගෙන් සහතික කරගත්තා මේ නිෂ්පාදන දැන් තියනවා කියන්නේ. එතකොට දැන් සාමාන්‍ය අපි දන්නවා මොකක් හරි ෆිල්ම් එක ලේබල් එකේ තියෙනවා මොකක් හරි SLS සහතික يعني මෙන්න මේ 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 ආයතන සහතික කරලා තියෙන කියලා. බුදුමෙලා සහතික කරපු නිෂ්පාදන මොකද්ද සහතික කියන්නේ? ජනතාවට දැනුවත් වෙන්න මෙන්න මේ සහතිකේ තියෙනවා කියන තැන කොහොමද ඒක SLS standards වලට තමයි ගොඩක් දේවල් වල සැහෙන දේවල් වල SLS standards තියෙනවා. ඒව follow කරලා තමයි ඒව හදන්නේ ගොඩක් වෙලාවට. නැති ඒව කීපයක් තියෙනවා. එතකොට අපි ඒවට එක්කෝ Indian standards, එහෙම නැත්නම් European Union standards වලට තමයි ඒ හැම දෙම එක standard එකකට තමයි අනුමත වෙන්නේ. නැති නිකන් ඒව අනුමත වෙන්නේ නැහැ. ඒ NMRA registration ගත්තාම දැනට ඇත්තටම products වල මං හිතන්නේ NMRA registered කියලා අපි හැම mark එකක් ගහන්න කියලා එක මැන්ඩේටරි කරලා නැහැ. කියන්නේ නම්බර් එක දාන එක. මොකද අපි හිතනවා ඒක දාන එකත් එච්චර වැදගත් නැහැ කියලා. මොකද හේතුව මේ දැනට අපි ආයුර්වේද බැලුවොත් ආයුර්වේද ලියාපදිංචියත් කියලා ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. නමුත් අපි ඇත්තටම චෙක් කරනකොටත් ඒවා ලියාපදිංචිය නැහැ. එතකොට දැන් අපි නම්බර් එකක් දාන්න කිව්වට නම්බර් එකක් බොරු එකක් දාන්නත් පුළුවන්. ඇත්තටම ප්‍රොඩක්ට්ස් වල මේ වෙබ්සයිට් එකේ තියෙනවා රෙජිස්ටර්ඩ් ප්‍රොඩක්ට්ස්. නමුත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ ඊට සම්බන්ධව මොකක් හරි මේ ඊට වඩා වෙනස්, ඒ කියන්නේ කට්ටියට දැනගන්න පුළුවන් විදියකක් දාන්න. ඇත්තටම කියනවා නම් අන්තර්ජාතික නීති අනුව NMRA registered කියලා දාන්න බෑ. මොකද ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍ය විදිය. මොකද registration එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට අපි කියන්න ඕනේ නෑ අපේ product එකේ registered කියන එක. මොකද registration අනිවාර්යයි. registration නැතුව මොන product එකක්වත් market එකට දාන්න බෑ. ඒ නීති රීති අනුව ඒගොල්ලෝ කියන්නේ registered කියන එක දාන්න එපා කියලා. මොකද registered වෙලා නැතුව market එකට දාන්න බෑ. එහෙම දැන් එහෙම සහතිකයක් දීලා තිබ්බොත් ඒ සහතිකය නම් වෙන්නේ නැතුව බොරුවට දාලා තියෙනවනම් පනතක් කනුව කරන්න පුළුවන් මේක අවබෝධය කරා කියලා හරි නඩු දාගත්තාම දැන් මේ ක්‍රමවේදයෙන් නිෂ්පාදක 1000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට වෙන පොලේ දීලා තියෙනවා කඩපිලේ ඉඳන් මේ බිස්නස් එක දැන් කරනවා. එතකොට මම කොහොමද තෝරගන්නේ? පුතුමියන්ලා කියනවා මේ නිෂ්පාදන සුදුසු නෑ සමට හිතකරයි. එතකොට සමට හිතකර එක මේ මම තෝරගන්නේ මොන සහතිකේ යටතේ නෑ. සහත් ඒ වෙබ්සයිට් එකේ බලනව ඇරෙන්න දැනට වෙන ක්‍රමයක් නෑ. ඇත්තටම සමහර ඒ වගේ ඒගොල්ලෝ දාලා තිනවා එන්නේ මේ රෙජිස්ටර්ඩ් කියලා. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ දැනට. දැනට මේ gedara හදන කිසිම ගෙවල් වල හදලා සමාජ මාධ්‍ය වල දාන ෆීම් එකකට කිසිම අවසරයක් දීලා නෑ නේද? ඒ වගේ කිසිම දෙයකට දීලා නෑ. මොකද අර ඒ රෙජිස්ට්‍රේෂන් කියන එකේ නියම ප්‍රොටෝකෝල් එකට ඒ කොමිටික ෆයිල් එකක් ඒගොල්ලෝ අප්ලයි දෙන්න ඕනේ. ඒ ෆයිල් එක මේවා කරලා ඊට පස්සේ අනුමැතිය දෙන්නේ. එතකොට අර එහෙම ගෙවල් හදනවා කියන ඒ වගේ පොඩි දේවල් වලට ඒගොල්ලෝ ගිහිල්ලා එයා අදාළ තැන පරීක්ෂා කරලා බලලා නිෂ්පාදනයේ සුදුසු නම් විතරයි අවසරය දෙන්නේ. දැන් ඔබතුමියේ ඉන්නේ ජනතාව බේරගන්න ඉන්න පැත්තේ. රෝගී වෙලා ආවම ඒ රෝගීන් ප්‍රතිකාර දෙන කණ්ඩායම තමයි ඔබතුමිය නියෝජනය කරන්නේ. මේ විදිහට මේ වංචා කරලා ජනතාව අමාරුවේ දාලා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකරව මේ නිෂ්පාදන හදන කණ්ඩායමට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය ඔබතුමිය? මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි කොයිතරම් ඒක නීති නියාමනය කරන්න හැදුවත් මේක ලංකාව විතර නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රශ්නයක් මේ වයිට්නින් ක්‍රීම් සම්බන්ධයෙන්. ඒකට ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් ඒක කොහෙන් හරි මාකට් එකට එනවා. ඉතින් ඒකේ වැඩියෙන්ම අවශ්‍ය දේ
මිනිස්සු ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. නියමයට නියාමනේ නොවන දේවල් භාවිතා නොකරන්න. මොකද ඩිමාන්ඩ් එකක් තියෙන තාක්කල් දැන් UAE වගේ ගොඩාක් නීති රීති තද රටවල් වල පවා කොහේ හරි මාකට් එකට මේවා එනවා. ඒක නිසා ඒ ප්‍රශ්නේ එතන සැහෙන්න තියෙනවා. එතකොට මිනිස්සු ඇත්තටම පාරිභෝගිකයෝ හොඳටම දැනුවත් වෙන්න ඕන තමන් නියමිත තත්ත්වයේ නොමැති දේවල් පාවිච්චි කරන්න කියන එක. අනිත් අතට ඇත්තටම නියාමනයට ආවිල්ලා මේවා ඔක්කොම රෙගියුලේට් කරොත් රෙගියුලේෂන් නැති දේවල් මාකට් එකෙන් අල්ලන්න පුළුවන් පෝස්ට් මාකට් සර්වෙලන්ස් වලින්. එතකොට ඇත්තටම නියම විදියට ඒවා ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ ගැටලු මතුවෙන්නේ නැහැ. එතකොට එතකන ඒ නියම විදියට ඒවා ක්‍රියාත්මක වෙනවනම් තමන් සන්තකේ තබා ගැනීමත් වැරද්දක්, විකිණීමත් වැරද්දක්, ප්‍රවාහනයක් වැරද්දක්, ඒ ඔක්කොටම නඩු වැටෙනවා. එතකොට ඉතින් ඇත්තට මේ දේවල් මේ විදියට සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තට මේවා නොවන නිසා තමයි මේවා මේ විදියට සිද්ධ